ක්‍රීඩකෙක් ලකුණු 100ක් ලබා ගනිද්දී අනෙක් ලකුණු 99ට වඩා අමාරු ලකුණක් තමයි 99 ඉඳන් 100ට එන ලකුණ. මේ ලකුණු ප්‍රමාණය 200ක් වෙද්දී ලකුණු 199 ඉඳන් 200ට එන ලකුණ ඊටත් වඩා තීරණාත්මක ලකුණක්. මේ නිසාමද කොහෙද හොඳින් ලකුණු 199ක් ලබාගෙන හොඳට පන්දු පෙන්න ක්‍රීඩකයෝ ලකුණු 199 නතර වුණු අවස්ථා තියෙනවා. ඒ වගේම ඒ අවස්ථා මේ වෙද්දී 13ක් තියෙනවා. 13 ගිනිය විදියට මේ වார்த்தාවට එකතු වුණේ දකුණු අප්‍රිකා හිටපු නායක ෆෆ් ඩුප්ලෙසි. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළවෙනි ටෙස්ට් අරගෙදී තමයි 13 වෙනි ක්‍රීඩකයා විදියට ෆෆ් වනිදුගේ පන්දුවකට ලකුණු 199කට දැවියන්නේ. මීට කලින් මේ විදියට දැවිගේ ක්‍රීඩකයා අතරේ ෆෆ්ට කලින් හිටියේ තවත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකෙක් වුණු ඩීන් එල්ගා. එල්ගා 2017 බංග්ලාදේශයට එරෙහිව ලකුණු 199කට දැවී ගිහින් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් මේ වார்த்தාවේ ඉන්නවා. ඒ තමයි සනත් සහ කුමාර් සංගක්කාර. සනත් ජයසූරිය 1997 ඉන්දියා කණ්ඩායමට එරෙහිව SSC ක්‍රීඩාංගණයේ තිබුණු තරගයක ලකුණු 199කට දැවී යනවා. සනත් මේ ද්විත්ව ශතකය ලබා ගන්න බැරි වුණත් ටෙස්ට් ක්‍රිකට් ජීවිතය අවසන් කරද්දී ද්විත්ව ශතකයෙන් පසු කර ගිය අවස්ථා තුනක් වාර්තා කරගන්න සමත් වුණා. ශ්‍රී ලංකා සුපිරි ප්‍රතිකරු කුමාර් සංගක්කාරටත් එක අවස්ථාවක ලකුණු 199 නතර වෙන්න සිදු වුණා. සංග දෙවි නොගියත් සෙසු ප්‍රතිකරු දෙවි යාම නිසා ලකුණු 199 නතර වෙන්න උනේ 2012 පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදී. සංග වගේ තව එක ක්‍රීඩකයෙකුට මේ විදිහට නොදෙවි ලකුණු 199 නොදෙවි නතර වෙන්න වෙලා තියෙනවා. ඒ 2001 දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව සුපිරි ප්‍රතිකරු ඇන්ඩ්‍රූ ෆ්ලවර් මේ විදිහට ලකුණු 199 නතර වෙලා තියෙනවා. 1984 දී මේ විදිහට 199ට දැවි යන වාර්තාව ආරම්භ කළ ක්‍රීඩකයා තමයි පාකිස්තාන් ප්‍රතිකරු මුඩාස නසාර්. නසාර් ඉන්දියා කණ්ඩායමට එරෙහිව තමයි මේ විදිහට අවස්නාවන්ත විදිහට ලකුණු 199කට දැවි යන්නේ. වර්තමාන ටෙස්ට් පිටින් ඉන්න දක්ෂතම ප්‍රතිකරුවෙක් වන ස්ටීවන් ස්මිත් මේ විදිහට ලකුණු 199කට දැවි ගිය ක්‍රීඩකයෙක්. ස්මිත් 2015 කොදෙව් කණ්ඩායමට එරෙහිව තමයි මේ විදිහට අවස්නාවන්ත ආකාරයට දැවි යන්නේ. ස්මිත් මේ වෙද්දී ද්විත්ව ශතක 3ක් ලබාගෙන තියෙන ප්‍රතිකරුවෙක්. ද්විත්ව ශතක ලබා ගන්න නුහුරු නැති යුනිස් කානු ලකුණු 199කට දැවි ගිහින් තියෙනවා. යුනිස් 2006 ඉන්දියානු කණ්ඩායමට එරෙහිව තමයි මේ විදිහට ලකුණු 199කට දැවි යන්නේ. යුනිස් ටෙස්ට් ජීවිතය අවසන් කරන්නේ ද්විත්ව ශතකයේ පසු කළ අවස්ථා 3ක් එක්ක. මීට කලින් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 199කට දැවි ගිහින් තියෙන ඉන්දියානු ක්‍රීඩක මොහමඩ් අසර්ඩීන්. අසර්ඩීන් 1986 දී තමයි මේ විදිහට ලකුණු 199කට දැවි යන්නේ. අසර්ඩීන් ටෙස්ට් ක්‍රිකට් අවසන් කරන්නේ එකම ද්විත්ව ශතකයක්වත් නොගත්ත ක්‍රීඩකයෙක් විදිහට. මේ ලිස්ට් එකේ ඉන්න අපි කතා නොකළා අතරින් අසර්ඩීන් වගේ 199කට දැවි ගිහින් ලකුණු 200 ටෙස්ට් ජීවිතේ ලබා ගන්න බැරි වුණු ක්‍රීඩකයෝ විදිහට සටහන් වෙන්නේ මැතිව් එලියට්, කේල් රාහුල්, ෆෆ් ඩුප්ලෙසි සහ ඩීන් එල්ගා. මෙතනින් එල්ගා, රාහුල් හා ෆෆ් ටෙස්ට් පිටියේ ඉන්න නිසා ඔවුන්ට ලකුණු 200ට යන්න අවස්ථාව තියෙනවා. මේ අපි කතා කළායට අමතරව ලකුණු 199ට දැවි ගිහින් තියෙන ක්‍රීඩකයෝ දෙන්න තමයි එංගලන්ත ක්‍රීඩක ඊයන් බෙල් සහ ඕස්ට්‍රේලියා හිටපු නායක ස්ටීව් වෝ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.